මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ කේන්ද්‍ර සටහනේ බලන්න මේ උපතේදී බොහොම පැහැදිලිව චන්ද්‍රයයි සෙනසුරුයි දොළොස් වැන්නේ මේක ගමේ ඉන්න ඕනිම කෙනෙක් දන්නවා උපන් ගෙයි සෙනසුරු ඒ රාෂ්ටකයක් ඒ වගේම බලන්න මේ දවස්වල කේන්ද්‍රය දැන් ලග්නෙන් දෙවෙනි කොටුවේ සෙනසුරා ගමන් කරන්නේ එතකොට සෙනසුරුවේ රාෂ්ටකයක් උපතේ තිබිලා ඒ සෙනසුරාගේ මහදසාව ගත කරන කෙනෙක් ගෝචර ගමනිනුත් සෙනසුරුවේ රාෂ්ටකයක් ඇවිල්ලා ඉතින් මේ වගේ වෙලාවකදී සිද්ධ වෙන්නේ සෝබාදහම කියනවා මේක ගැන තව සැරයක් හිතා බලන්න ඔබ පනින්න පෙර සිතා බැලිය යුතුයි කියලා මේ පරවියාගේ සිදුවීම මම දකින්නේ බොහෝම කාරුණිකව සෝබාදහම පණිවිඩයක් කියනවා මේ මහා අනතුරුදායක අභාග්‍යවන්ත ගිනි ගොඩට පනින එක මේ වෙලාවේ නොකළ යුතුයි කියලා ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනයන්ට මේ සෝබාදහම හරිම ආදරේ ඒ නිසයි මේ ආදරෙන් ගෞරවයෙන් පෙන්වා දෙන්නේ මේ වෙලාවේ ඔබ කාලයට උචිත දෙයක් නෙවෙයි කරන්නේ ඒ වෙනුවෙන් ඔබ බිල්ල බවට පත්වෙන එක ගැන සෝබාදහමත් කම්පාවට පත්වලා කියන එකයි මේ පරවියා ආපහුස්සරයක් තමන්ගේ අතින් ඉගිලිලා යන්නේ නැතුව තමන් ළඟටම ආවා කියන්නේ මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති තුමා තමන්ගේ ශිෂ්‍යයන්ට උගන්වමින් ඉන්නවා එතුමන්ගේ වත්තේ ළිඳෙන් තමයි අහල පහලයි වතුර ගන්නෙ එක දවසක් පිරිමියෙක් ඇවිත් ළිඳෙන් වතුර එකක් ගන්නවා අර පිරිමිය ඇද්ද වතුර බාල්දිය කට ළඟට එනකොට ආපහු ලණුව කඩාගෙන ළිඳට වැටුණා ළමයින්ගෙන් ඇහුවා මොකද්ද මේ නිමිත්තෙන් කියවෙන්නේ ලිඳේ වතුරයි තිලිඳටමයි ඒ නිසා ආපහු කඹේ කඩාගෙන ලිඳට වැටුණා අන්න ඒ වගේ අතින් ඈත අවකාශයේ සැරිසරන්න මුදාහල පරවියෙක් එහෙම ඈත සැරිසරන්නේ නැතුව Taman ළඟම ආපහු ඇදගෙන වැටෙනවා කියන එකෙන් කියවෙන්නේ Taman ගේ මතය Taman ළඟම විතරක් Taman කේන්ද්‍රීය කරගෙන විතරක් කරකෙන්න පුළුවන් අසාර්ථක දෙයක් වෙන්න පුළුවන් අමතක කරන්න එපා දොළොස් දෙනෙක් විතර සහෝදරයෝ ඉන්න පවුලක කෙනෙක්ට මේ බලය ගියොත් කොහොම තියෙයිද කියලා මට නිකමට හිතෙනවා.